සුබ දවසක් සියලු දෙනාට Academy of Trading YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද සුපුරුදු පරිදි ඔයගොල්ලන්ට forex සම්බන්ධයෙන් වැදගත් වෙන වීඩියෝ එකක් කතා කරන්න මාතෘකාවක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගිය සතියේ අත්තරම් වීඩියෝ එකක් ගේන්න බැරි නම් මොකද ගෙදර හිටියේ නැහැ දවස් 3 ගිරිතර කොළඹින් පිට ගියපු හින්දා. ඉතින් හැබැයි ගිය සතියේ අත්තරම අමාරු සතියක් හැමෝටම මොකද දැන් මේ Academy of Trading YouTube channel එක ගත්තමත් ලංකාව පුරාම විසිරිච්ච ප්‍රේක්ෂක සංඛ්‍යාවක ලංකාව විතරක් නෙවෙයි අතරම් පිටරටත් ඔයගොල්ලන්ට මම දවසක මේ channel එක analytics පෙන්වන්න. එතකොට මේක හුඟක් කියලා සිංගප්පූ ඊට පස්සේ South Korea, Maldives, Malaysia වගේ ලෝක පුරාම විසිරිච්ච ශිෂ්‍යාව කියලා මම කියන ශිෂ්‍යාව කණ්ඩායමක් මේ channel එක වට එකතු වෙලා ඉන්නවා. ඉතින් ලංකාවෙත් මම දන්නවා ලංකාව පුරාම විසිරිච්ච කට්ටියක් ඉන්නවා නංගිලා මල්ලා සෙට් එකක්. ඉතින් ඒගොල්ලොත් මේ ගම් වතුර හින්දා ගිය සතියේ සෑහෙන අපස්ථාවයට කරදරවලට මුහුණ දෙන්නේ නැති. ඉතින් හැමෝටම channel එකක් විදියට මුලින්ම කනගාටුව ප්‍රකාශ කරන්න කැමති හදවතින්ම කනගාටුව ප්‍රකාශ කරනවා. හරි, එතකොට අද නම් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ forex fundamental topic එකක්. ඇත්තටම මේ මේ වගේ මාතෘකා YouTube එකේවත් free කියලා දෙනවද කියලා මම දන්නේ නැහැ ඇත්තටම. මොකද මේවා හුඟක් වෙලාවට paid course වල තමයි කියලා දෙන මාතෘකා. කින්ද මේ කියලා දෙන මාතෘකා හරියට ඔළුවට දාගෙන ඕගොල්ලන්ගේ trading strategy එක build කරද්දි මේවා පාවිච්චි කරන්න නිකන් බල්ලා විතරක් නිකන් ඉන්න එපා. මොකද මේවා ඒ තරම් fundamental කියන්නේ ඕගොල්ලන්ට ට්‍රේඩින් වලට අත්‍යවශ්‍යම කාරණාවක්. මම channel එක පටන් ගත්ත දවසේ ඉඳලම මේක කියනවා. ඉතින් එහෙනම් මේ fundamental කතා කරන දේවල් ඉතාමත් වැදගත් ඔයගොල්ලන්ට. ඒකින්ද මේවා හරියට ඉගෙන ගන්න. හරි, මේ මගේ channel එකෙන් විතරක් නතර වෙන්න එපා. දැන් ඔයා මේක අද මම මේ කියලා දෙනක ඉගෙන ගත්තා නම් මේ ගැන තමයි research කරන්න ඔයගොල්ලන්ට YouTube එකේ. මම හිතනවා YouTube එකේ ඇති ඕනතරම් ඉංග්‍රීසි ඒවා සිංහල ඒවා නම් මම දන්න හැටි තියෙනවා කියලා ඉංග්‍රීසි ඇති ඕනතරම් resources. ඉතින් ඒවා පාවිච්චි කරන්න ඔයාටම විතරයි දැන් මට පුළුවන් ඔයගොල්ලන්ට පාර කියලා දෙන්න. ඔයාටම තමයි පුළුවන් ඔයාව ඩෙවලොප් කරගන්න. හරි, එතකොට මම කියලා දෙන ස්ට්‍රැටජි එකක්වත් එකක් බලලා කරලා කියලා ඔයා කවදාවත් දිනුවක් වෙන්නේ නැහැ. කින්ද ඔයාටම විතරයි පුළුවන් ඔයාව සක්සස් පුද්ගලෙක් නැත්තම් ෆොරෙක්ස් වලින් සක්සස් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මංවත් මං කියලා දෙන දේවත් නෙවෙයි, ඔයාටම තමයි ඒක තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. කින්ද මම කියලා දෙන දේවල් වීඩියෝ එකකට විතරක් සීමා කරන්න නැතුව තව මේ ගැන හොයලා බලන්න. හරි, එතකොට අලුත් අලුත් දේවල් ඔයාගේ ඔළුවට එනවා. එතකොට ඔයාට නිකම්ම ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරගන්න මේක උදව්වක් වෙනවා. හරි, එතකොට අද කතා කරන්න බලාපොරොත්තු වෙන කොම්ඩෝල්ස් ගැන. අපි ට්‍රේඩින් වියු වලට යන් ට්‍රේඩින් වියු වලට ගිහිල්ලා මේ කොම්ඩෝල්ස් කියන මොනවද කියන එක සම්බන්ධයෙන් කතා කරමු. හරි, අපි ඉන්නේ ට්‍රේඩින් වියු වල. ඉතින් මට වීඩියෝ එක පටන් ගන්නකොට මම කියන්න හිටපු දෙයක් මට අමතක වුණා. දැන් මම මෙතෙන්දි කියන්න මට පොඩි වෙලාවක් දෙන්න. මගේ අලුත් YouTube channel එකක් මම පටන්ගෙන තියෙනවා. ඒකේ නම Technomania. ඉතින් මම ඒ ගැන community ඔයගොල්ලෝ දැනටමත් දැනෙත් සමහරට මගේ channel එකේ community tab එකේ මම දැම්මා link එකත් එක්ක. ඉතින් මම මේ වීඩියෝ එකේ description එක යටතේ මම දාන්නා link එක. ඔයගොල්ලන්ට පුළුවන් නම් ගිහිල්ලා ඒ channel එක subscribe කරලා videos පුළුවන් නම් බලලා share කරලා like කරලා අනිවාර්යයෙන්ම බලන වීඩියෝ එක ඒ channel එක up කරගන්න මට උදව්වක් දෙන්න. ඉතින් මම හිතනවා මම ඔයගොල්ලන්ට මේ කියලා දෙන දේවල් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් දේවල් මේ channel එක කරා කතා කරන්නේ. සමහරට ඔයගොල්ලන්ට නොමිලේ ඉගෙන ගන්න බැරි දේවල් මම සෑහෙන මේක ඇතුලේ කතා කරලා තියෙනවා. ඉතින් ඒවට මම හිතනවා ඔයගොල්ලෝ මටත් උදව්වක් කරයි කියන එක බලාපොරොත්තු වෙන තැන මම මේ ඉල්ලීම අහිංසක ඉල්ලීම කරන්නේ බල කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට හිතට අවංකව එහෙම හිතනවා නම් කරන්න ඕනි කියන එක ඒක කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් අහිංසක විදියට ඉල්ලීමක් කරනවා. අනික් කාරණේ තමයි දැන් මේක මේ වීඩියෝ එක බලන කෙනෙක්ට හිතයි කොමු මේ මොකද මේ YouTube channel හදා සල්ලි හොයන්න try කරන්නේ. දැන් මේ forex වලින් මෙච්චර මේ ගේම ගහනවා නම් ඒකේ සල්ලි කෝ කියලා. මම ඒකට පොඩු උදාහරණයක් ඔයගොල්ලන්ට කියන්නම්. ඔයාලා හිතන්න ලෝකේ ඉන්න බිලියන පතියෝ. හරි, ඒගොල්ලෝ එක තැනකට කොටු වුණා නම් මේ ලෝකේ හැමදාම දිනුනේ මිනිස්සු එකම තැනකට කොටු වෙලා නැති තමන්ගේ තියෙන ඒ අනිත් ෆීල්ඩ් ලෝකේ තමන්ගේ වටේ තියෙන අනිත් ෆීල්ඩ් ටච් කරපු මිනිස්සු. හරි, එතකොට කවදාක් මිනිහෙක් තමන් එක දෙයකට කොටු වෙලා ඉන්න අවශ්‍ය නැහැ. තමන් ෆොරෙක්ස් කරනවා කියලා ජීවිත කාලෙම ෆොරෙක්ස්ම කරන්න කියලා අවශ්‍යතාවයක් නැහැ.
හරි දැන් එලන් මස් ගත්තත් එයා ස්පේස්ලි මොකක්ද එයාගේ තියෙන ස්පේස් එක ඒ තියෙන කම්පැනි එකට කොටු වෙලා හිටියා නම් ඔයා එයා අද මේ ලෝකෙ ලොකුම කෝටිපතියා වෙන්නෙත් නැහැ. මුකේෂ් අම්බානිත් එහෙම. එහෙම ඒ වගේ මිනිස්සු ලෝකෙ දිනු වෙච්ච මිනිස්සු දැක්කොත් එයා එක තැනකට කොටු වෙච්ච නැති මිනිස්සු. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි මං වුණත් ෆොරෙක්ස් කරාට මම එක තැනකට ෆොරෙක්ස් වලට විතරක් කොටු වෙන්න අවශ්‍ය නැහැ. මගේ හිත මානසික සුවය සහ අමතර ආදායමක් මට උපයා ගන්න වෙන මාර්ගයක් මම දකිනවා නම් මම ඒ දේ කරනවා. හරි මම ඕගොල්ලන්ට කියන්නේත් හරි දැන් හුඟ දෙනෙක් ඇත්තටම ඔයගොල්ලෝ මගේ Facebook page එකට message කරනවා. ඒකේ මගෙත් එක කතා කරනවා. ඉතින් ඒ Facebook එකේ මගෙත් එක කතා කරනකොට හුඟ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අයියේ මේ මම දැන් මෙච්චර කල් මේ දැන් මාස දෙක තුනක් profit කරා. දැන් මම මේ forex දිගටම කරන්න full time forex කරන්න මගේ job එකෙන් අයින් වෙන්නද? හරි එතකොට මේක දැන් මේ වීඩියෝ එකත් ඒ මල්ලීලා බලනවා ඇති. හරි මම දුන්න උත්තරෙත් ඔයගොල්ලෝ දන්නවා ඇති. මම දුන්න උත්තරේ තමයි මල්ලී කවදාවත් ඔය මෝඩ වැඩේ කරන්න එපා කියන එක. මොකද හේතුව මේ forex කියන field එක මම දකින විදිහට මේ ලෝකේ තියෙන jobs වලින් ගත්තට පස්සේ තියෙන රිස්කිම stressful job එකක් තමයි forex මේ market model එක මේක. ඒක මොකද හේතුව දැන් ඔයා හිතන්නකෝ ඔයා අද ලක්ෂයක් හෙව්වා කියලා. හරි මේ ලක්ෂය වාට හෙට උදේ වෙනකොට සම්පූර්ණයෙන්ම බිඳුවට හිඳෙන්න පුළුවන්. ඒ තරම් රිස්කි ජොබ් මේ ජොබ් එකක් මේක. හරි ඔයා හිතනවා gold trade එකක් දැම්ම කියලා අද උදේ gold trade එකක් දාලා ඕක මං ඔයා දැන් දවල් ලබනකොට ඕක ඩොලර් 800 ගන්නට profit වෙලා තියෙනවා. ඩොලර් 800ක් profit. වාට හරි සතුටු ඔයා තාපේ විනාඩි 10කින් විතර බලනවා. සමහරට ඔයා ඒ බලනකොට මාකට් එක රිවර්ස් වෙලා සමහරට ඩොලර් 800ක් loss වෙලා. හරි ඩොලර් 800ක් බිඳුව වෙලා ඔයාගේ account එකත් wash වෙලා තියෙන්න පුළුවන්. ඒ තරම් risky තමයි මේ forex කරන එක. ඉතින් ඒ වගේ risky වැඩකට බහිනකොට ඔයාගේ ස්ථිර ආදායම් ඔක්කොම ඔයා වහගෙන ඒ risky වැඩේ කරන්න යනවා නම් ඒක ඔයා ජීවිතය කරන ලොකුම මෝඩකම. අනිත් කාරණේ තමයි forex කරනවා නම් මම කිව්වා psychology තමයි most important. මම ඕන තරම් කතා කරලා තියෙනවා මේක. හරි? psychology එක ඔයාට අවුල් යනවා. ඔයාට ආදායමක් ස්ථිර ආදායමක් නැත්තම්. හරි දැන් මං වුණත් අවුරුදු ගාණක් මෙච්චර කල් ට්‍රේඩ් කරාට මම තාම මගේ ජොබ් එක කරනවා. මොකද මම කරන්න හේතුව තමයි මම දන්නවා මගේ මේ forex මේ account එක එක්ක හැක් කරලා වේවා හරි සම්පූර්ණයෙන්ම වොෂ් වුණත් හරි loss ගිහිලා වොෂ් වුණත් මට ජීවත් වෙන්න ඕන තරම් මට ආදායම් මාර්ග තියෙනවා. හරි ඒක තමයි මගේ ජොබ් එක. හරි ඒකින්ද ඔයගොල්ලෝ කවදාවත් ඔයගොල්ලන්ගේ ජොබ් එක පර්මනන්ට් වට එන ආදායම නැති කරගෙන මේ ෆොරෙක්ස් කරන්න එන්න එපා. ඔයගොල්ලෝ ඒකට කාලයක් එනවා. ඔයගොල්ලෝ මගේ channel එක බලනවා කියන්නේ ඔයගොල්ලෝ තාම අලුත් අයනේ. හරි එතකොට ඔයගොල්ලෝ ඒ වගේ තැනකට තාම යන්න එපා. හරි ඔයාට අනික එන අමතර ප්‍රෙෂර් එක දැන් ඔයා ට්‍රේඩ් එකක් ගන්න ගියාම ඔයාගේ අමතර ආදායමක් නැත්තම් ඔයා මාසෙම ජීවත් වෙන ෆොරෙක්ස් ඒකිනුත් අයින් වෙලා ෆොරෙක්ස් කරනවා කියලා හිතාගෙන ආවනේ. ඊළඟට ඔයාට ඔළුවට එන දේ තමයි මම කොහොම හරි මේ මාසෙ වියදම් පියව ගන්න මට ජීවත් වෙන්න මගේ වයිෆ්ට දෙන්න ඊට පස්සේ මගේ ළමයිගේ වියදම් බලන්න ගෙදර වියදම් බලන්න මං සල්ලි හොයන්න ඕන. ඒක ඔයාට එන එක්ස්ට්‍රා ප්‍රෙෂර් එකක් ඔළුවට. හරි ප්‍රෙෂර් එකක් හින්දා එතකොට ඔයා බලන්නේ මොකද හැම වෙලම මම වැඩිපුර කීයක්ද හොයන්න ඔයා try කරන. ඒක තමයි අපේ හැටි අපේ හැදිලා තියෙන විදිහ මිනිස්සු. එතකොට ඔයා හැම වෙලම risk එකෙන් බේරෙන්න ඔයා කරන්නේ වැඩිපුර trade දානවා, over trade කරනවා, ඊට පස්සේ lot size manage කරන්න හරිය ලොකු lot size වලින් trade දානවා. ඊට පස්සේ revenge trade ගන්න ඔයාගේ කීයක් හරි loss වුනාම ඔයාට ඊළඟට එන ප්‍රෙෂර් එක ඔලුවට දැන් මම කොහොමද මේ සල්ලි මං ආපහු ගන්නෙ? මොකද හේතුව ඔයාට වෙන ආදායමක් නැහැ. ඔයාට මේ සල්ලි කොහොම හරි ගන්න. ඒතර ඔයා මොකද කරන්නේ? lot size වැඩි කරනවා. මේ අපි අර revenge trading කරලා කියනවා කියන්නේ මේ trade කරනවා කියන්නේ. අන්න එහෙම trade කරන් ගිහින් සම්පූර්ණයෙන්ම loss කරගන්න. හරි තොර මේ ෆොරෙක්ස් කියන එක ඔයාට අඩුම ගානේ අවුරුදු 5ක්වත් එක්ස්පීරියන්ස් එනකන් ඔයා මේක නිකන් ෂේප් එකේ පාර්ට් ටයිම් තමයි කරගෙන යන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් ඒ අතරට මේ ඔයාගේ කැපිටල් එක ග්‍රෝ කරගෙන ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාට තීරණයක් ගන්න පුළුවන්. ඒත් මම කියන්නේ ඔයාට ස්ථිර ආදායමක් අනිවාර්යෙන් හදාගන්න. දැන් ඔයා මේ ලෝකෙක ඉන්න ඔක්කොම ට්‍රේඩර්ස්ලා ගත්තොත් ෆුල් ටයිම් ට්‍රේඩ් කරන කට්ටිය ඒගොල්ලන්ට මේ ෆොරෙක්ස් එක නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. එක්කෝ ඒගොල්ලෝ ඕන තරම් දෙකලා තියෙන ඒගොල්ලෝ ක්ලාස් කරනවා. ඒගොල්ලෝ ක්ලාස් වලින් earn කරනවා. එතකොට ඒගොල්ලෝ එකෙන් ස්ථිර ආදායමක් ඒගොල්ලන්ට ජීවත් වෙන්න හදාගෙන තියෙනවා. ෆොරෙක්ස් account wash වුණාට කමන්නේ නැහැ. ඒකෝ crypto වල invest කරනවා. FD දානවා. එහෙම දාලා ස්ථිර මාර්ගයක් හදාගෙන තමයි ඔයා ෆොරෙක්ස් full time බහිනවා නම් බහින්න ඕනි. හරි? ඒකින්දා ඔයා කවදාවත් මේ මෝඩ වැඩේ කරන්න එපා.
මේ කවදාවත් ෆොරෙක්ස් ෆුල් ටයිම් කරනවා කියලා හිතලා තමන්ගේ ස්ථීර ආදායම් නැති කරගන්න එපා. අනික් කාරණේ තමයි ෆොරෙක්ස් කරනවා කියලා එක රාමුවකට කොටු වෙන්න එපා. හැමුණොත් ඔය හැමදාම පල්ලුවේ පල්ලුවේ ඉන්න තමයි වෙන්නේ. මොකද දැන් මේ channel එක උනත් බැලුවොත් මේ channel එකේ analytics බැලුවොත් හුඟක් බලන්නේ මේක අවුරුදු 20ත් 40ත් අතර කට්ටිය. එතකොට තරුණ වයසින්න කට්ටිය. එතකොට ඕගොල්ලන්ට තරුණ වයසින්න කට්ටියට හැකියාවන් මහන්සි වෙලා, මේ කියන්නේ මේ කාලේ මහන්සි වෙලා සල්ලි හෙව්වේ නැත්තම් එතනින් ඉස්සරහට ජීවිතෙත් ඔයාට හරිද, ඔයාට ශක්තිය අඩු වෙන කාලේ, ඔයාගේ mentally health එක අඩු වෙන කාලෙත් ඔයාට මහන්සි වැඩ කරන්න වෙනවා. ඒකින්ද මේ පුළුවන් තරුණ කාලේ පුළුවන් තරම් තමන්ට ඇඟේ ශක්තිය, මානසික ශක්තිය තියෙන කාලේ පුළුවන් තරම් තමන්ගේ තියෙන දක්ෂතා, හරි දැන් ඔයාට YouTube channel එකක් හැදුවවත් online මොකක් හරි එකක් කරාවත් ඊට online මේ අපි හිතමුකෝ online ඔය මේ මොකද්ද මේ freelancer මොන හරි කරා කියලාවත් එතනින් පස්සේ රෙඩ් බබල් එකේ හරි මොකක් හරි ඩිසයින් එකක් දැම්මවත් කියලා ඔයාට කීයක්වත් යන්නේ නැහනේ. හරි ඒව ඔයාට ෆ්‍රී ගන්න පුළුවන්, ආදායම් උපයන්න පුළුවන් මාර්ග. ඉතින් මං කවදාවත් මම කියන්නේත් මගේ channel එකේ දැන් මේ ඔයගොල්ලෝ මේ ඉගෙන ගත්තා නම් ඔයාත් පටන් ගන්න YouTube channel එකක් forex ගන්නන. සමහරවිට ඔයාට මට වඩා හොඳට ඒක ටීච් කරන්න කෙනෙක්ට දෙයක් කියලා දෙන්න පුළුවන්. හැබැයි හරියට හරි දේ කියලා දෙන්න. බොරු උගන්වන්න යන්න එපා. මගේ කන්ටෙන්ට් එකක් කරමු. දැන් මේ අද වීඩියෝ එක බලලා ඔයාට ඕනනම් හෙටවා මේ මගේ වීඩියෝ එක දාන්න කියනවා නේ මම. මගේ වීඩියෝ එක මේ කියන විදිහට මේ කියන දේවල්ම ඔයාත් YouTube channel එකක් පටන් ගන්න. මගේ කිසිම විරුද්ධත්වයක්වත් ඒකට කිසිම බාධාක්වත් කිසිම දෙයක් නැහැ. මම සතුටු වෙනවා. මොකද තමන්ගේ හැකියාවෙන් තමන් ප්‍රයෝජනය ගන්න ඕනි. හරි ඒක තමයි මගේ මතේ. තමන්ට පුළුවන් කාලේ උපරිම මහන්සියලා එක තැනකට කොටු නොවී තමන්ට පුළුවන් ආදායම් මාර්ග සල්ලි හොයන ඒවා ඒ ඔක්කොම කරගන්න ඕනි. ඒකයි මං දැන් ඔය YouTube channel උනත් මම හදන්නේ. ඒක මට මනසටත් එක අතකට හොඳයි. නැත්තම් මේ කියන්නේ මේ ඒකාකාරී ඉන්න ජීවිතේ. හරි අරගේ දැක්කම channel එක grow වෙනකොට ඒ හිතට දෙන මානසික සතුට මාර සතුටයි. දැන් ඔයගොල්ලෝ උනත් මේ channel එකේ comment දානකොට ඒවා හිතට මාර මේ ගැම්මක් එනවා ඇත්තම කියන. හරි ඉතින් ඔයගොල්ලොත් එහෙම පුරුදු වෙන්න එක තැන රාමුවකට කොටු වෙන්න එපා. ජීවිතේ එක තැන පල් වෙන්න එපා. අපේ අවුරුදු 70ක් ඉඳි ඉතර කල් ඉන්නෙත් නැතුව. ඉතින් ඉන්න කාලේ පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරලා පෞස් කාලේ සැප විඳින්න පුළුවන් එතකොට. හරි හරි එතකොට ඕක තමයි මට කියන්න ඕනේ. ඉතින් channel මම දාන්න link එක ටෙක්නොමේනියා එක මම community tab එකේ දාලා තියෙනවා link එක. ඊට අමතරව මේ video එකට උනොත් දාන්න. කැමති අය මට උදව්වක් කරන්න කැමති අය ඔබලන්ට පුළුවන් ගිහිල්ලා ඒ channel එක subscribe කරන්න. හරි අද මාතෘකාව කතා කරමු. හරි එතකොට අද කතා කරන්නේ comdol. නැත්නම් අපි කියනවා commodity currency. හරි commodity. එතකොට මම මේ commodity හරිද COM හරි කියලා මම හිතනවා commodity currency. හරි comdol currency කියන්නේ මොනවද? නැත්නම් comdos කියන්නේ මොනවද? comdos කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඕනම රටක දැන් ලංකාවේ වුණත් ඇමරිකාවේ වුණත් මොකද ඉන්දියාවේ වුණත් ඒ රටකට ආවේනික ස්වභාවික සම්පත් තියෙනවා. හරි එතකොට මේ ස්වභාවික සම්පත් ඒ රටේ තිබ්බට සමහරට වෙන රටකට ඒවා හිඟ වෙන්න පුළුවන්. එතකොට මේ රටවල් මොකද කරන්නේ? ඒ තමන් රටේ සුලභව තියෙන සම්පත් පාවිච්චි කරලා වෙන රටකට එක්ස්පෝර්ට් කරලා තමන් ආදායමක් උපය ගන්නවා, ඉකොනොමි එක ඩිවලොප් කරගන්න. හරි ඔන්න ඔය වගේ කියන්නේ සමහර මේ රටවල් හැම රටමම ස්වභාවික සම්පත් නැහැනේ. සමහර රටවල් තියෙනවා සේවස් මේ සප්ලයි සෙක්ටර් එකෙන් කියන්නේ සෝරි සප්ලයි නේ සර්විස් සෙක්ටර් එකෙන් තමන්ගේ ආර්ථිකය ගොඩනගන මේ රටවල්. හරි ඉතින් සමහර රටවල් තියෙනවා කොමියුනිටි මේ වගේ නැචරල් රිසෝර්සස් තියෙන රටවල් වලින් මේ තමන්ගේ ආර්ථිකය ගොඩනගන රටවල්. එතකොට ඔන්න ඔය වගේ තමන්ගේ නැචරල් රිසෝර්සස් එක්ස්පෝර්ට් කරලා ආර්ථිකය කියන වැඩ මේ වැඩි බර තැබීම තියන්නේ කොමියුනිටි ප්‍රොඩක්ට්ස් වලට නම් ඒ වගේ රටවලට අපි කියනවා කොමියුනිටි බේස් ඉකොනොමික්ස් කියලා. නැත්නම් අපි කියනවා එතකොට ඒ රටේ කරන්සිස් වලට අපි කියනවා කොමියුනිටි කරන්සිස්. නැත්නම් අපි කියනවා කොම්ඩෝල් කියලා. හරි කොම්ඩෝල් කියනක කොමියුනිටි ඩොලර්ස් කියලා අපිට සමහර තැන්වල කතා කරනවා. කොම්ඩෝල් කියන්නේ අර නික්නේම් එක වගේ. එතකොට මෙන්න මේ ආර්ථිකවල දැන් අපි ගත්තම ලෝකේ ගත්තම අපි ෆොරෙක්ස් මාකට් එක ඇතුළේ අපි වගේ කොමොඩිටි කරන්සි මේ ෆේමස්ම ට්‍රේඩ් කරන කීපයක් තමයි කැනේඩියන් ඩොලර් එක, ඕස්ට්‍රේලියන් ඩොලර් එක, ඊට පස්සේ නිව්සීලන්ඩ් ඩොලර් එක. හරි එතකොට අපි කැඩ් ගත්තොත් කැනේඩියන් ඩොලර් එක ගත්තොත් ඒගොල්ලන්ගේ රටේ ඒගොල්ලන්ගේ ස්වභාවික සම්පත තමයි ඔයිල්. නැත්තම් අපි කියන ක්‍රූඩ් ඔයිල්. ඊට පස්සේ නැචරල් ගෑස්. එතනින් ගියාම
එකොල්ලන්ගේ තියෙනවා ගස් මොකද ලී ගොද එකොල්ලන්ගේ භූමියෙන් වැඩි ප්‍රමාණයක් ෆොරෙස් මොකද වනන්තරවලින් කව වෙලා තියෙන. එතකොට ඒවා ගස් කපල ඒගොල්ලෝ ඒවා එක්ස්පෝට් කරනවා තමන්ගේ රටේ පරිභෝජනයට ගන්න. එතකොට මේවා තමයි මේගොල්ලන්ගේ ඉකොනොමිය එකේ වෙයිටඩ් ඇක්ටිවිටිස්. ඒ කියන්නේ අපි කියන ඉකොනොමිය එකේ බර වැඩිම බර තැබීමක් තියෙන කාර්යයන්. එතකොට ඒවා තමයි හුඟක් දුරට එක්ස්පෝට් කරලා ඒගොල්ලෝ ආදායමක් ලබන්නේ. ඕස්ට්‍රේලියා ගත්තොත් ඕස්ට්‍රේලියාවේ හුඟක් දුරට ඒගොල්ලන්ගේ කොමොඩිටි කරන්සියක් වෙන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා ගෝල්ඩ් තියෙනවා. හරි, අපි ඒවට කියනවා සංචිත දේවට නෑ පතල් මේ රන් පත රත්රන් පතල් තියෙන. එතකොට මේ පතල් මේ හුඟක් රටවල නෑ, ඕස්ට්‍රේලියාවගේ රටවල තියෙනවා. එතනින් ගියාම ඒගොල්ලන්ගේ තියෙනවා ඒකෙ ටිම්බර් කියන්නේ ලී වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ අයන් මේ වගේ තමයි ඕස්ට්‍රේලියා බිල්ස්. නිව්සීලන්ඩ් ගත්තාම ඕගොල්ලෝ දන්නා නිව්සීලන්ඩ් වල තියෙන හුඟක් තියෙන්නේ ඒගොල්ලන්ගේ ක්ලයිමේට් එක පරිසර ඒවත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන්නේ ඇග්‍රිකල්චරල් බේස් ඉකොනොමි එකක්. ඒ කියන්නේ කෘෂිකාර්මික පදනම් වෙච්ච ආර්ථිකයක්. එතකොට හුඟක් වෙලාවට ඒකිනුත් හුඟක් වෙලාවට ඩේරි ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ කිරි නිෂ්පාදන. දැන් මෙහෙත් ඔයගොල්ලෝ අහලා ඇති නවසීලන්තයේ ගෙන්නන ලද කිරි කියා මාකට් කරනවා. ඉතින් එතකොට ඇමරිකා මේ නිව්සීලන්ඩ් වල ඔන්න ඕක තමයි බේස් වෙලා තියෙන්නේ මේ කරන්සි එක. ඒකයි අපි ඒකට කොමොඩිටි කරන්සිස් කියලා තියෙන. මොකද වැඩිපුරම එක්ස්පෝර්ට්ස් කරන්නේ ඒගොල්ලෝ ආදායම් උපයන්නේ වැඩි බර තැබීමක් ඉකොනොමිකින් ඉන්නේ මේ කොමොඩිටිස් වලට. ඒගොල්ලන්ට ඒ තියෙන නැචරල් රිසෝර්සස් පාවිච්චි කරලා තමයි ඒගොල්ලන්ගේ ආර්ථිකයට මේ ආර්ථිකය ගොඩනගාගෙන තියෙන්නේ. හරි, එතකොට ඔන්න ඔය රටවල කරන්සිස්ට අපි කියනවා කොම්ඩෝල් කියලා. හරි, එතකොට මේ කොම්ඩෝල් කරන්සිස්ද අපි උදාහරණයක් විදිහට ක්‍රූඩ් ඔයිල් ගත්තොත් නැත්නම් ඔයිල් ගත්තොත් අපේ ඔළුවට කැනඩාවනේ මේ කැනඩාව ප්‍රධාන එකක් මම පෙන්නන්න ඕගලන්ට. එතකොට හරි ගහමු වර්ල්ඩ් ලාජස්ට ඔයිල් ප්‍රඩියසර්ස් ගත්තොත් ඔයා අපේ බලන්න කැනඩාව ඉන්නවා 1, 2, 3, 4 වෙනියට තමයි කැනඩාව ඉන්න. හරි, මේ 2002 රිපෝට් එක අලුත් එකක් තිබ්බ 2023 වෙනකොට 4 වෙනියට ඉන්නවා ඒගොල්ලෝ. හරි, මේ 2023 ඩිසెంబර්. එතකොට ඔයා බලන්න ක්‍රූඩ් ඔයිල් තමයි ඒගොල්ලන්ගේ වැඩිම මේ කියන්නේ මේ ඔයිල් ප්‍රඩියසර්ස් ලගෙන් 4 වෙනියට කැනඩාව කියන රට ඉන්නවා. එතකොට අනිවාර්යෙන් ලෝකෙම්ම 4 වෙනියට එනවා කියන්නේ ඒගොල්ලන්ගේ ආර්ථිකයත් හුඟක් කාලවලට මේ ඔයිල් වලට වැඩි බර තැබීමක් අනිවාර්යෙන් තියෙනවා ඉතින් එක්ස්පෝර්ට් කරනවා. හරි, අපි ඊළඟට බලමු ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාව තමයි මං හිතන්නේ ගෝල් ප්‍රොඩියුස් ලගෙන් 3 හෝ 4 මට මතක විදිහට දෙවෙනියට ඉන්නේ ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාව තමයි ඒගොල්ලන් වැඩිම කියන්නේ ලෝකේ වැඩිම ගෝල්ඩ් එක්ස්පෝර්ටර්. හරි, දෙවෙනියට ලෝකෙම. එකට චයිනා, දෙක ගෝල්ඩ් මේ ඕස්ට්‍රේලියා. එතකොට ඒගොල්ලන්ගේ අනිවාර්යෙන් ආර්ථිකෙත් අනිවාර්යෙන් ගෝල්ඩ් වලට වැඩි බර තැබීමක් තියෙනවා. එතකොට ගෝල්ඩ් ප්‍රයිසස් එක මේගොල්ලන්ගේ ආර්ථිකෙත් කරන්සි එකේ වැලියු එකත් අනිවාර්යෙන් කෝරලේට් වෙනවා. හරි, ඒකට අනිවාර්යෙන් ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා. හරි, එතකොට ඔන්න ඔයගේ කරන්සිස් තමයි අපි කියන්නේ ලෝකේ කොමොඩිටි බේස් කරන්සිස් කියලා. හරි, අපි දැන් උදාහරණයක් කතා කරමු පොඩ්ඩක් කොහොමද බලපාන්නේ කියන එක සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් ඔයා හිතන්නේ කැනඩාවේ දැන් මංකෝ ඔයිල් ප්‍රොඩියුසර් කෙනෙක් කියලා. ලොකු ලෝකේ 4 වෙනියට ලොකුම ඔයිල් ප්‍රොඩියුසර්. එතකොට ඔයා හිතන්න ඇමරිකාවම අපි උදාහරණ ඇමරිකාව ගන්නවනේ ඒගොල්ලන්ගෙන් ක්‍රූඩ් ඔයිල් එක බ්‍රෙන්ට් එක. හරි, සාමාන්‍යයෙන් ක්‍රූඩ් ඔයිල් සාමාන්‍යයෙන් අපි ප්‍රධාන කොටස් මේ වර්ග දෙකක් WTI එකයි ක්‍රූඩ් එක මේ බ්‍රෙන්ට් එකයි. හරි, බ්‍රෙන්ට් ඔයිල් තමයි තව වැඩිපුර තියෙන. අරක WTI කියන්නේ ඇමරිකාවේ ගන්න ටෙක්සාස් වලින් ගන්න ටෙක්සාස් වෙස්ට් ටෙක්සාස් ටෙක්සාස් මොකක් හරි එහෙම එකක් තියෙන WTI කියන්නේ මට හරියට මතක නැහැ. එතකොට මේ වැඩිපුරම තියෙන්නේ ක්‍රූඩ් ඔයිල් එක මේ බ්‍රෙන්ට් එක. හරි, ලෝකේ පුරා. එතකොට මේ බ්‍රෙන්ට් කැනඩාවත් බ්‍රෙන්ට් එකෙන් වැඩිපුරම එක්ස්පෝර්ට් කරනවා ඇමරිකාවට. හරි, දැන් කොහොමද මේ කොමොඩිටි ප්‍රයිසස් මේ කොමොඩිටි වල ප්‍රයිසස් කොහොමද මේ කරන්සි එකක් අපි කියන්නේ ඇප්‍රිසියේට් ඩිප්‍රිසියේට් නැත්නම් කරන්සි එක ස්ට්‍රෝං වීක් වැලියු එක වැඩි කරන අඩු කරනවා නැත්නම් ප්‍රයිස් එක අප් කරනවා මේ අඩු කරනවා කියන්නේ කොහොමද කියන එක දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. අපි කැනඩාව උදාහරණයකට ගමු. කැනඩාව මං කිව්වා එක්ස්පෝර්ට් කරනවා ඇමරිකාවට බ්‍රෙන්ට් ඔයිල් එක. එතකොට බ්‍රෙන්ට් ඔයිල් එකේ
බ්‍රෙන්ට් ඔයිල් එක ගත්තම වාහිතන්න උදාහරණයක් මේ කියන්නනේ. ඇමරිකාව 1 ලීටර් එකක් ගන්නවා කියලා එයාට දැන් ඇමරිකාවට ආනයන කරනවා 1 ලීටර් එකක් කියන්නේ ඇමරිකාවෙන් ගන්නවා මේ කැනඩාවෙන් ගන්නවා ඇමරිකාව ඔයිල් එක. හරි? මේ ක්‍රූඩ් ඔයිල් එක. හරි? එතකොට ඔයා හිතන්න දැන් පිටරටක ඉඳලා සුද්දෙක් මෙහාට ආවා කියලා. ඒ සුද්දට කවදාවත් ඒ රටේ අය අරන් එනවා අපි හිතමුකෝ UK වල ඉඳලා පවුන්ඩ් අරන් එනවා. එතකොට මේ කඩේකට ගිහිල්ලා මොකක් හරි බනිස් ගෙඩියක් හරි තැඹිලි ගෙඩියක් හරි ගන්න පවුන්ඩ් දීලා ගන්න පුළුවන්ද? බයි කරන්න පුළුවන්. එහෙම බෑනේ. එයා එතකොට කරන්න වෙන්නේ යාට මේ රටට ඇවිල්ලා එයාගේ තියෙන පවුන්ඩ් ටික කන්වර්ට් කරගන්න වෙනවා. නැත්නම් පවුන්ඩ් ටික මාරු කරගන්න වෙනවා රුපියල් වලට. හරි. එතකොට දැන් මේ බ්‍රෙන්ට් ඔයිල් මේ ඔයිල් ගද්දි ක්‍රූඩ් ඔයිල් එක ගද්දි ඇමරිකාව ආනයනය කරනවා කැනඩාවේ. ඒගොල්ලෝ ආනයනය කරනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? හරි. ඒගොල්ලන්ගේ ඔයිල් ටික ගන්න. හරි. කැනඩාව ඔයිල් ටික ගන්න ඒගොල්ලන්ට කැනේඩියන් ඩොලර් වලින් තමයි ගෙවන්න ඕනේ. එයාගේ USD එතකොට USD ඒගොල්ලන්ගේ ඇමරිකාවේ තියෙන USD එයාට කැනඩාවෙන් ගන්නවා නම් කැනඩා ඩොලර් වලට කන්වර්ට් කරගෙන තමයි ගන්නෙන්නේ. එතකොට මේගොල්ලෝ කැනේඩ ඩොලර් ගන්නකොට මේ මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ USD සෙල් කරලා ට්‍රාන්ස් මේ ඒගොල්ලෝ මේ එක්ස්චේන්ජ් කරගන්නවා කැනේඩියන් ඩොලර් වලට මාරු කරගෙන ගන්න වෙන්නේ. එතකොට ඔයිල් වගේ දෙයක් ගන්නකොට වැඩිම මං කියවා ලොකුම වැඩිපුර ප්‍රමාණයක් එක්ස්පෝර්ට් මේ එක්ස්පෝර්ට් කරන්නේ ඇමරිකාවට කැනඩාවෙන්. එතකොට මේක ගදි වැඩි ලොකු ප්‍රමාණයක් මේගොල්ලන්ට USD සෙල් කරලා ඇමරිකාවට සිද්ධ වෙනවා USD වලට කැනේඩියන් ඩොලර් බයි කරන්න. බයි කරලා ඒ වලින් තමයි ක්‍රූඩ් ඔයිල් ගන්න. මේ එන ඩිමාන්ඩ් එකත් එක්ක කරන්සි එකට. හරි. මේ එන ඩිමාන්ඩ් එකත් එක්ක කරන්සි එකට මොකද වෙන්නේ? කරන්සි එක අනිවාර්යෙන් ස්ට්‍රෝං වෙනවා. ඒ කියන්නේ ප්‍රයිස් එක අප් වෙනවා. හරි. එතකොට කොමොඩිටි ප්‍රයිසස් වැඩි වෙනකොට. හරි. කොහොමද වෙන බලපෑම කියලා දැන් මම කියනවා. ඔක තමයි සාමාන්‍යයෙන් එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් වලදී වෙන්නේ. කොමොඩිටි ප්‍රයිස් වා හිතන්න 1 ලී මම නිකන් උදාහරණයක හින්දා 1 ලීටර් ගන්නම්. 1 ලීටර් එකක් ගන්න ඕනේ. මේ කැඩ් එක 1 ලීටර් එකේ ප්‍රයිස් එක තමයි කැඩ් කැනඩියන් ඩොලර් 5යි. හරි. දැන් මේක මේ ක්‍රූඩ් මේ කොමොඩිටි ප්‍රයිස් එක හරි. එතකොට ඇමරිකාවට එක්ස්චේන්ජ් රේට් එක 90 කැනඩියන් ඩොලර් කොච්චරක් මේ පහක් අපි කිව්වොත් එක මේ බේස් කරන්සි එක 1යි. එතකොට 5යි කියලා කෙනෙක් මේ කැනඩියන් ඩොලර් 5ක් යනවා මේ 1 ලීටර් එකක් ගන්න. ඔයා හිතන්න මේක ප්‍රයිස් එක වැඩි වුණා කියලා කැඩ් එකට. කැඩ් එකේ ප්‍රයිස් එක දැන් 1 ලීටර් එකක් මොකද කොමොඩිටි එකේ ප්‍රයිස් එක ඔයිල් ප්‍රයිස් එක මොකද? මේ ඔයිල් ඔයිල් කිල් යන්න නැත්නම් ක්‍රූඩ් ඔයිල් මේ ප්‍රයිස් එක වැඩි වෙනවා 10ට. දැන් මෙයාට ඇමරිකාවට 1 ලීටර් එකක් ගන්න මේ කැනඩියන් ඩොලර් 10ක් අවශ්‍යයි. එතකොට මොකද වෙන්නේ? වැඩි ප්‍රමාණයක් කරන්සි එකට බයි කරන්න වෙනවා. USD වැඩි ප්‍රමාණයක් සෙල් කළා. ඒ වෙනකොට ඒක එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක තීරණය වෙන්නේ ඒ රටවල් දෙක අතර. හරි. USD CAD exchange rate එකත් එක්ක දැන් මේ වෙනකොට USD CAD exchange rate එක යනවා 1.36. ඒ කියන්නේ 1 ඩොලර් එකකට කැනේඩියන් ඩොලර් 1.36ක් හම්බ වෙනවා. හරි. බේස් කරන්සි එක මේක USD ඉඳ බේස් කරන්සි එක US ඩොලර්ස්. හරි. මම ඔය අමතර කිව්වේ. එතකොට ඔයාලට පේනවා මේ කොමොඩිටි ප්‍රයිසස් වැඩි වෙද්දී ඒවල ප්‍රයිසස් වැඩි වෙනකොට ඒත් එක්ක ගෙවන්න වෙන ප්‍රයිස් එකත් වැඩි හින්දා. හරි. ගෙවන්න වෙන වෙන රටකට ගෙවන්න වෙන ප්‍රයිස් එකත් හින්දා ඒ කරන්සි එකට ඩිමාන්ඩ් එකත් වැඩි වෙනවා. හරි. ප්‍රයිසස් එන්න වැඩි වෙනවා. ඒතකොට අඩු වෙනකොට ඕකෙම අනිත් පැත්ත. හරි. ඒක හිතාගන්න ඒක මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒතකොට මේ වීඩියෝ නිකන් දික් වෙන හින්දා. එතකොට ඔයා ඔක ඔළුවේ තියන්න ප්‍රයිසස් වැඩි වෙනකොට ඒ ගෙවන්න වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒන ඩිමාන්ඩ් එකේ වැඩි වීමත් එක්ක ඒ කරන්සි එක තව තවත් ස්ට්‍රෝං වෙනවා. ඒ කියන්නේ ප්‍රයිස් එක වැඩි වෙනවා. එතකොට කොමියුනිටි බේස් මේ ඉකොනොමි එකක ඔන්න ඕක තමයි සංසිද්ධිය. ඒගොල්ලන්ගේ කොමොඩිටිස් ඒ කියන්නේ මොකද ඔසි වල නම් මේ ඕස්ට්‍රේලියාවේ නම් ගෝල්ඩ් වලට, කැනඩාවේ නම් ඔයිල් වලට, ඊට පස්සේ එතනින් ගියාම නිව්සීලන්ඩ් වල නම් ඩේරි ප්‍රොඩක්ට්ස් නැත්නම් අපි කියනවා ඇග්‍රිකල්චර් ප්‍රොඩක්ට්ස් වලට ඒවල ප්‍රයිස් වැඩි වෙනකොට ඒ කරන්සි එකත් ඉබේම ස්ට්‍රෝං වෙනවා. හරි. ඒක තමයි සාමාන්‍ය මේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් තියරිය. හරි. මම ඔය කිව්වේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක තමයි සාමාන්‍යයෙන් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් මම උදාහරණයක් එක්ක ඔයගොල්ලොත් එක මේක කතා කරන්නම්. හරි. මේක මතක තියාගන්න මේක හුඟ දෙනෙක් මේ ඩේටා ගැන දන්නේ නැති හින්දා
දැන් වරද්ද ගන්න ලොකුම කේස්යක් ගැන කතා කරන්න, වැදගත් කේස් එකක් ගැන. හරි, දැන් මේ මං අරන් ඉන්නේ USD CAD. හරි, එතකොට ඔයාට පේන ඇති මේ එක එක ප්‍රයිස් එක කෝරලේට් වෙනවා. කෝරලේෂන් එක කියන්නේ සහසම්බන්ධතාවය. කියන්නේ ගෝල්ඩ් ප්‍රයිස් වැඩි වෙනකොට ඒ කරන්සි එකේ ප්‍රයිස් එකත් වැඩි වෙනවා. අදාළ මේ ඒ රටේ නැචරල් සම්පත් තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙන හින්දා, වැඩිපුර ගෙවන්න වෙන හින්දා ඒ කරන්සි එක මිලදී ගන්න. හරි, ඩිමාන්ඩ් එක අඩු වෙනකොට මේ ඒ ප්‍රයිස් එක අඩු වෙනකොට ඒ අදාළ කරන්සි එකටත් ඒක ඉම්පැක්ට් වෙලා අඩු වෙනවා. ඒ කියන්නේ මේ නැචරල් රිසෝර්ස් නැත්නම් කොම්ඩෝල් කරන්සිස් එක ඒ අදාළ තියෙන කොමොඩිටි බේස් වෙන මේ කොමොඩිටි එකත් එක්ක තියෙන්නේ, ප්‍රයිස් එකත් අතර තියෙන්නේ කෝරලේෂන් එකක් තමයි තියෙන්නේ, සහසම්බන්ධතාවයක් තියෙනවා. ඒක දැන් මම තව ටිකක් ඔයගලන්ට පැහැදිලි වෙයි. මම මේක තවදුරටත් පැහැදිලි කරගෙන එනකොට, හරි, මම මේකේ මේ ටික මම අයින් කරගන්නම්. මේ වැදගත්ම දෙයක් පෙන්වන්න තියෙනවා. මේ හුඟ දෙනෙක් මේ ඔය ට්‍රේ මේ ෆොරෙක්ස් කරද්දි මේ දන්නේ නැතුව ෆොරෙක්ස් කියලා දෙන අර ඉන්නවනේ ගුරුවරු, ඒගොල්ලෝ කරන වැරද්දක් මට පොඩ්ඩක් මේ කිසිම දෙයක් දන්නේ නැතුව කොහෙන් හරි කෑල්ලක් අල්ලගෙන උගන්වනවා මේ. හරි, ඒක ලොකු වැරද්ද, පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඩේටා ගැන ඉන්න කෙනෙක්ට ඒ ගැන දන්නවා හැබැයි. හරි, දැන් මං කිව්වා කොමොඩිටි ප්‍රයිසස් සහ මේ ඒ කරන්සි එකත් අතර තියෙන කෝරලේෂන් එකක් තියෙනවා කියලා මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. අප උදාහරණයක් ගමු කැනඩියන් ඔයිල් එක. හරි, මේ කැඩ් එකයි ඔයිල් එක නැත්නම් ක්‍රූඩ් ඔයිල් එකයි. හරි, මම මේ කැනඩියන් උදාහරණයකට යන්කෝ. මේ තියෙන්නේ USD CAD ප්‍රයිස් මේ චාට් එක. එතකොට මේ USD තමයි බේස් කරන්සි එක, කෝඩ් කරන්සි එක CAD. එතකොට මේ USD වලට අදාළව තමයි පෙන්වන්නේ. හරි, එතකොට අපි මේකට ඇඩ් කරගමු කොහොමද කෝඩ්ලෙට් වෙලා තියෙන්නේ කියලා බ්‍රෙන්ට් ඔයිල් එක. හරි, UK oil කියලා කියනවා බ්‍රෙන්ට් ඔයිල් එකට, US oil කියලා කියනවා WTI එකට. හරි, right. මේක හුඟ දෙනෙක් මේක වින්ද මේ එක කොන්න ලොකු වැරද්දක්. මේ චාට් එක එක විදිහට ගන්න. හරි, මේ චාට් එක මෙහෙම හිතන්නකෝ. මේ තියෙන්නේ තැඹිලි පාටින් තියෙන්නේ ඔයිල් ප්‍රයිස් එක, අනිත් එක තියලා තියෙන්නේ මේ කැන්ස්ටික් තියෙන්නේ මේ US ඩොලර් කැනේඩියන් පෙයා එක. හරි, USD CAD පෙයා එක. හරි, එතකොට දැන් මම කිව්වා කැනේඩියන් ගොඩාක් එක්ස්පෝර්ට් කරනවා UK වලට, මේ USA වලට. ඉතින් එතකොට ඒ ප්‍රයිස් වැඩි වෙද්දී කැනේඩියන් ඩොලර් එකට හොඳයි කියලා. හරි, එතකොට මේක දැන් අපි බලාගෙන ආවොත් මේ චාට් එක, හිස්ටරි චාට් එක කතාව ඇත්ත. හරි, කතාව ඇත්ත පොතේ හැටියට බලන්න. right, බලන්න oil price down වෙනවා. හරි, එතකොට oil price down වෙනවා කියන්නේ canadian dollar එක weak වෙනවා. මම කලින් කිව්වා වගේ US dollar එක මෙතන up වෙලා තියෙනවා. හරි, oil price down වෙනවා, canadian dollar එක අප් වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්ට්‍රෝං වෙලා තියෙනවා, US ඩවුන් වෙලා තියෙනවා. ඒකයි මාකට් US ඩොලර් එක මේ ස්ට්‍රෝං වෙලා තියෙනවා, කැනඩියන් ඩොලර් වීක් වෙලා තියෙනවා. ඔයිල් ප්‍රයිස් ඩවුන් වීමත් එක්ක කැනඩියන් ඩොලර් එක වීක් වෙලා තියෙනවා. ඒක මේ චාර්ට් එක උඩට ගිහිල්ලා තියෙන. හරි, මේක මේ තව පස්සට පෙන්වනවාද බලමු. මේ බලන්න ඔයිල් ප්‍රයිස් එන්න වැඩි වෙලා තියෙනවා. මේ CAD ඩොලර් එක, හරි, කරගන්න. හරි, ඔයිල් ප්‍රයිස් එන්න දැන් මේ මෙතනටම ගමුකෝ. හරියට ගන්න බෑ. හරි, මේ කියන්නේ නෙගටිව් කෝරලේෂන් එකක් නේ මම කතා කරේ. මේ බලන්න CAD down, USD strong. ඒ කියන්නේ CAD මේ ඔයිල් ප්‍රයිස් down, USD strong. ඒ කියන්නේ අප් වෙලා තියෙනවා. හරි, දැන් මේක අප් වෙලා තියෙනවා. මොකද මේ ඔයිල් ප්‍රයිස් එක අප් වෙලා තියෙනවා, කැනේඩියන් ඩොලර් එක ස්ට්‍රෝං වෙලා තියෙනවා. ඒකයි මේ චාට් එක පහළට ගිහිලා තියෙන්නේ, USD චාට් එක, USD CAD චාට් එක. හරි, එතකොට මේ දෙක අතර තිබිලා තියෙන්නේ, ඔයාලට පේනවා නෙගටිව් කෝරලේෂන් එකක් තමයි පොතේ හැටියට තියෙන්නේ. හරි,
ඊට පස්සේ දැන් මේ හුඟක දෙනෙක් මේක තමයි උගන්වන්නේ. උගන්වන දේ තමයි හරි කොමියුනිටි කරන්සි එකක් තමයි කැනඩාව. හරි මේ 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 කොමියුනිටි කරන්සි එකක් තමයි කැනඩාව. ඒතකොට ඔයිල් තමයි ඒගොල්ලන්ගේ ක්‍රූඩ් ඔයිල් එක තමයි ප්‍රධාන කොමියුනිටි එකක් විදිහට සලකන්න පුළුවන්. ඒතකොට මේකේ ප්‍රයිස් එක වැඩි වෙනකොට එන ඩිමාන්ඩ් එකත් එක්ක මේක හුඟක් කාලවලට අප් වෙනවා. හරි එන අප් වීමත් එක්ක ස්ට්‍රෝං කරන්සි එක ස්ට්‍රෝං වෙනවා. හරි එතකොට USD CAD ගත්තම USD CAD pair එක ගත්තම USD එතකොට ඩවුන් වෙලා CAD ස්ට්‍රෝං වෙනවා. ඒ නෙගටිව් කෝරිලේෂන්. හරි හැබැයි ඔයා බලන්න මේ ඩේටා ගැන දන්නේ නැති කෙනෙක්. හරි ඩේටා ගැන දන්නේ නැති අය මේ ඉස්සර එහෙම වුණා නෙගටිව්. හැබැයි 2022 වගේ පස්සේ 2022 වගේ පස්සේ මේ තියරිය හරියන්නේ නැත. මම දැක්ක සමහර තැන්වල තාමත් කියලා දෙනවා මෙන්න මේක අතර නෙගටිව් කෝරිලේෂන් එකක් තියෙන කියලා. හරි මොකද්ද ඔයාලට පේන්නේ මේ 2000 මොකද 2022 පස්සේ හුඟක් වෙලාට ඔපෙක් සංවිධානය බලපෑම් ඔපෙක් වල ඒගොල්ලන්ගේ පොලිසි සෑහෙන වෙනස් වුණා 2018 පස්සේ වගේ මේක වීගෙන ආවා. හරි එතකොට ඇමරිකාවත් ප්‍රධාන විදිහට එන්න එන්න ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක වැඩි වුණා. ඊට පස්සේ හුඟක් ක්‍රූඩ් බ්ලෙන්ඩ් ඔයිල් ඒගොල්ලන්ගේ රිසර්ව්ස් ඒව සල්ලි දීලා ගත්තා. ඔයගේ මේ ඉඳ සම්පූර්ණ පොලිසිස් වෙනස් වුණා. ඒ රටවල ආර්ථික පොලිසිස් වෙනස් වුණා මොකද කොරෝනාත් එක්ක. හරි එතකොට මේවත් එක්ක මොකද වෙන්නේ මේ කෝරිලේෂන් එක බ්‍රේක් වුණා. නෙගටිව් කෝරිලේෂන් එක බ්‍රේක් වුණා. එතකොට තව දුරටත් දැන් අපිට කියන්න අමාරුයි. ඇත්තටම ඩේටා බැලුවට පස්සේ 2022 පස්සේ ක්‍රූඩ් ඔයිල් එක සහ කැනඩා ඔයිල් එක අතර තියෙන්නේ නෙගටිව් කෝරිලේෂන් එකක්. මේ මේ කියන්නේ මේ ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් වැඩි වෙනකොට මේක වැඩි වෙනවා. මොකද කැනඩා ඩොලර් එක වැඩි වෙනවා. ක්‍රූඩ් ප්‍රයිස් අඩු වෙනකොට කැනඩා ඩොලර් එක අඩු වෙනවා කියලා. හැබැයි දැන් 2022 පස්සේ කතාව සම්පූර්ණයෙන්ම කියන්නේ වෙනස් බලන්න. මේ දෙක අතර පොසිටිව් වෙලා තියෙනවා. ඒ කියන්නේ බලන්න ක්‍රූඩ් ඔයිල් ඩවුන් වෙනකොට ප්‍රයිස් ඩවුන් වෙනකොට USD තමයි ඩවුන් වෙලා තියෙන්නේ. USD ඩවුන් වෙනවා කියන්නේ කැනේඩියන් ඩොලර් එක අප් වෙලා තියෙනවා. හරි ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා. හරි කැනේඩියන් ඩොලර් එක ස්ට්‍රෝං මේ USD එක ස්ට්‍රෝං වෙලා තියෙනවා. USD එක ස්ට්‍රෝං වෙනවා කියන්නේ කැනේඩියන් ඩොලර් එක වීක් වෙලා තියෙනවා. ක්‍රූඩ් මම අපි කලින් කතා කරේ හැමෝම කතා කරන්නේ ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් එක වැඩි වෙනු කැනේඩියන් ඩොලර් එක ස්ට්‍රෝං වෙනවා කියලා. හැබැයි මෙතන බලන්න දැන් 2022 මේ බලන්න 2022 වගේ 2022 පස්සේ වගේ හරි සාමාන්‍ය 2018 වගේ ඉඳලා ඔක එනවා. හරි ඔය වෙනස් වීම ඊට පස්සේ මේ කෝරිලේෂන් එක බ්‍රේක් වෙලා තියෙනවා. මේක දැන් ප්‍රයිස් එක අප් වෙනකොට මේ අතර තියෙන පොසිටිව් කෝරිලේෂන් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ තවදුරටත් අර එහෙම දැන් අපිට කතා කරන්න අමාරුයි කලින් කෝරිලේෂන් එක බ්‍රේක් වෙලා තියෙන හින්දා. එතකොට හුඟක් තැන්වල තාම එහෙම තමයි උගන්නන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ ඒවට අහු වෙන්න එපා. හරි. ඔයගොල්ලෝ අහු වෙලා ට්‍රේඩ් අරන් දැන් ආ ක්‍රූඩ් ඔයිල් දැන් ඔන්න පහු වෙනවා. මේ අඩු වෙනවා. දැන් කැනේඩියන් මේ නෑ ක්‍රූඩ් ඔයිල් එක වැඩි වෙනවා කියලා ගමු. ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් වැඩි වෙනවා. ඔන්න කැනේඩියන් ඩොලර් එක දැන් ස්ට්‍රෝං වෙයි කියලා බයි වලට එහෙම ගන්න යන්න එපා. හරි. දැන් හුඟක් දුරට මේ කෝරිලේෂන් එක වෙනස. අනිත් එක මේ කෝරිලේෂන් කියන කතා 100%ක්ම කෝරිලේට් වෙන ඒවා නැහැ. හරි. මේවා සාමාන්‍යයෙන් 80% ඔයගේ ප්‍රතිශත වලින් තමයි අපි සාමාන්‍යයෙන් යන්නේ. ඒවා තමයි අපි සාමාන්‍යයෙන් ඔය ට්‍රේඩ් වලට ගද්දී කෝරිලේෂන් එක බලන්නේ. හරි. එතකොට මේකට අදාළ නැහැ. හරි. එතකොට දැන් අදාළ නැහැ කියන්නේ මේක දැන් ඔයගොල්ලෝ අවධානයෙන් හිතන්න මේ ආය කවුරුත් කිව්ව පළියට නෙගටිව් කෝරිලේෂන් වලට ට්‍රේඩ් කරන්න යන්න එපා ක්‍රූඩ් ඔයිල් සහ කැනේඩියන් ඩොලර්. හැබැයි මේක USD වලට අදාළව. ඒක තමයි මොස්ට් දැන් තමයි වැදගත්ම දේ මම කියන්නේ. USD වලට අදාළ. USD ආර්ථිකය කියන එක ලෝකේ හැමෝම බලන් ඉන්න හැමෝම හැගහගෙන ඉන්න ලෝකේ තියෙන ලොකුම ආර්ථිකයක්නේ. හැමෝම ට්‍රේඩ් කරන්න USD ගන්නවා. USD තමයි ප්‍රධාන ලෝකේ ග්ලෝබල් කරන්සි එක වගේ දැන්ට පාවිච්චි වෙන කරන්සි එක. හරි. එතකොට මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් එක මේක දැන් අපි වාහිතයි සමහර බ්‍රෙන්ට් ඔයිල් එක හින්දා කියලා අපි ඕන US දැන් මේ අනිත් ඔයිල් එක ගත්තත් මෙහෙම තමයි පොඩි වෙනසක් තියෙන්නේ. හරි. මේ WTI එක ගත්තා. හරි. මේ ඔයාට මම පෞද්ගලිකව ට්‍රේඩ් කරන විදිය කියන්නම්. හරි. මම බලනකොට මම ක්‍රොස් කරන්සි පෙයස් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. කියන්නේ USD නැති පෙයස්. හරි. USD නැති පෙයස්. USD එක අදාළ නැති පෙයස්. හරි. අපි ගත්තොත් යුරෝ කැනේඩියන්, ඊට පස්සේ යුරෝ CHF, ඒ වගේ ඩොලර් එක සම්බන්ධ නැති පෙයස් වලට අපි කියන ක්‍රොස් පෙයස් කියලා. මේ ක්‍රොස් පෙයස් එක ගලපනකොට මේක අපිට තාමත් අර විදියට කෝරිලේෂන් එක නියමට වැඩ කරන අවස්ථාවක් තියෙනවා විශේෂයෙන් සේෆ් හෙවන් එක. හරි. විශේෂයෙන් මම ඒක මෙතනම ලියන්නම්. මම පෞද්ගලිකව කරන එකක් මම කියන්නේ සේෆ් හෙවන් එක තමයි මම බලන්නේ. සේෆ්
සේප් හෙවන්. සේප් හෙවන් කරන්සි ගැන ඔගොලො දන්නවන්න හරි සේප් හෙවන් එකේ JPYCH හරි සේප් හෙවන් කරන්සි එක බලන්න මොකද හේතු මං ඒකත් පෙන්වන්න ඔයගොල්ලන්ට. එතකොට ක්‍රූඩ් ඔයිල් එක අපි ගමු මේක CAD CHF එක බලන්න කොහොමද කෝරලෙට් එන්නේ කියලා. හරියටම කෝරල පොසිටිව් මේ කෝරලෙට් එකක් වෙනවනේ. ඒක හරිනේ. ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් එක වැඩි වෙනකොට කැනේඩියන් ස්විස් ෆ්‍රැන්ක් හරි මම සේෆ් හෙවන් අගේන්ස් ගන්න මේ. එතකොට කැනේඩියන් ඩොලර් එක ස්ට්‍රෝං වෙලා තියෙනවා. ක්‍රූඩ් ඔයිල් ඩවුන් වෙනකොට කැනේඩියන් ඩොලර් එක ඩවුන් වෙලා තියෙනවා. හරි ඊට පස්සේ ක්‍රූඩ් ඔයිල් ආපහු අප් වෙනකොට කැනේඩියන් ඩොලර් එක ආපහු ස්ට්‍රෝං වෙලා තියෙනවා. මේ ආපහු පොසිටිව් පොසිටිව් තමයි යන්නේ. එතකොට ඒ හේතුව තමයි අපි USD එක නෙමෙයි ගත්තේ සේෆ් හෙවන් එක. සේෆ් හෙවන් ගත්තම ජපනිස් යෙන් ස්විස් ෆ්‍රැන්ක් මේවා සාමාන්‍යයෙන් අප් වෙන්නේ ඩවුන් වෙන්න ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකක් මුළු දුරට එන්න ඕනේ. මාකට් එක අන්සර්ටන් එකක් රිසෙෂන් එකක් වෝ එකක්. එතකොට ඒ වගේ වුණොත් තමයි සාමාන්‍යයෙන් ඔය මේ සේෆ් හෙවන් වගේ වට ලොකු ඉම්පැක්ට් එකක් මාකට් එක වොලටයිල් වෙන්න පටන් ගන්නේ. හරි. එතකොට කැනේඩියන් ඩොලර් එකක් එක්ක සේෆ් හෙවන් එකක් වගේ ගත්තම හරි සාමාන්‍යයෙන් එතකොට ඒක කෝරලෙට් වෙනවා. මොකද හේතුව වෙන ටෙන්ෂන් එකක් නැත්නම් වික්ස් එක අඩු නැහැ. කැන්ටෙන්ෂන් ජියෝපොලිටිකල් මැක්‍රෝඉකොනොමික් ටෙන්ෂන් මොකක් හරි එන ඉම්පැක්ට් නැත්නම් සාමාන්‍ය සේෆ් හෙවන් සාමාන්‍ය නෝමල් විදිහට යනවා. එතකොට කැනේඩියන් ඩොලර් එකේ ප්‍රයිස් එක අප් වීම ඩවුන් වීම මත අපිට ලස්සනට ට්‍රේඩ් ගන්න පුළුවන් මේවල. හරි. මොකද අර වගේ දැන් බ්‍රේක් වෙලත් නැහැ කෝරලේෂන් එක. හරි. එතකොට මම ඔය ගිනාවේ කැනේ මේ කැඩ් එකයි ඔයිල් එකයි අතර කොමොඩිටි කොහමද කොමොඩිටි මේ නැත්නම් කොන්ඩෝල්ස් කරන්සිස් එක සම්බන්ධතාවය තමයි තියෙන්නේ. අපි තව කොන්ඩෝල් කරන්සි එකක් බලමු. එකක් තමයි AUD. හරි. AUD වල මම කිව්වා වැඩිපුරම ඒගොල්ලන්ගේ තියෙන කොමොඩිටි එක තමයි ගෝල්ඩ්. හරි. ඒගොල්ලෝ ප්‍රොඩියුසර් කෙනෙක්. ලෝකේ ඉන්න දෙවෙනියට ලොකුම ගෝල්ඩ් ප්‍රොඩියුසර්. හරි. අපි බලමු AUD ඒකත් AUDCH. හරි. මම කිව්වා කොමඩිටි ඒවා ට්‍රේඩ් කරද්දී මම මොකක් කරාද සේෆ් හෙවන් එක තමයි ට්‍රේඩ් කරන්න කැමති. අපි AUDCH මම මෙතනින් දාන්නම්. ක්‍රූඩ් ඔයිල් ඕනේ නැහැ. අපි මෙතනින් ගමු ගෝල්ඩ් ප්‍රයිස් එක. හරි. XAUUSD. හරි. දැන් බලන්න. ගෝල්ඩ් ප්‍රයිස් එක වැඩි වෙනකොට ඕස්ට්‍රේලියන් ඩොලර් එක වැලිව් එක වැඩි වෙලා තියෙන හේතුව තමයි ගෝල්ඩ් ප්‍රයිස් එක වැඩි වෙනකොට අනිත් රටවල් වලින් මේවා ගද්දී ඒගොල්ලන්ට වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියන් ඩොලර්ස් ගන්න වෙනවා. එතකොට ඒන ඩිමාන්ඩ් ඇත් එක ඒ කරන්සි කොන්ඩෝල් කරන්සි එක ස්ට්‍රෝං වෙනවා. හරි. දැන් මෙතන ඩවුන් වෙනකොට එක ඩවුන් වෙලා නේ. හරි. ඩවුන් වෙනකොට ඩවුන් වෙලා තියෙනවා. ආය අප් වෙනකොට පොඩ්ඩක් නේ අප් වෙලා තියෙනවා. හරි. මේ කියන්නේ පොසිටිව් කෝරලේෂන් එකක් තියෙන්නේ. පොඩ්ඩක් හෙට මෙහෙට කරනකොට එහෙම වෙනවා. බලන්න ගෝල්ඩ් ප්‍රයිස් එක වැඩි වෙනකොට ඕස්ට්‍රේලියන් ඩොලර් එක වැඩි වෙලා තියෙනවා. හරි. මෙතන ගෝල්ඩ් ප්‍රයිස් අඩු වෙනකොට ඕස්ට්‍රේලියන් ඩොලර් එක ඩවුන් වෙලා තියෙනවා. හරි. අපි මොනවා තව ගන්න අපි USD එකත් බලමු. USD AUD USD බලමු. ගෝල්ඩ් ප්‍රයිස් එක කොහමද කෝරලේට් වෙලා තියෙන්නේ කියලා කොමොඩිටි එකත් එක්ක. එතකොටත් බලන්න පොසිටිව් කෝරලේෂන් එකක් අපිට පේනවා. ගෝල්ඩ් ප්‍රයිස් වැඩි වෙනකොට ඕස්ට්‍රේලියන් ඩොලර් එක අප් වෙලා තියෙනවා. හැබැයි මේ USD එක ට්‍රේඩ් කරනකොට සාමාන්‍ය මේ කෝරලේෂන් බලද්දී මේ කොමොඩිටි බේස් කරන්සි මේ ඉකොනොමික්ස් එක තියෙන නැත්නම් කොම්ඩෝල් එක බලද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන. මොකද USD වලට තියෙන ඉම්පැක්ට් එක වැඩි. සමහරට ඉන්ට්‍රස්ට් රේට් ඩයිවර්ජන්ස් ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එන මේ බලපෑම එක එක නිවස් අපි දැන් නිවස් සේවා ඊට පස්සේ ඒකින්ද ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන මේවල කෝරලේෂන් බලද්දී. හැබැයි සේෆ් හෙවන් හරි සේෆ් හෙවන් වගේ කරන්සි කියන්නේ ජපනිස් යෙන් CHF වගේ එක බලද්දී කිසිම ප්‍රශ්නයක් නැත්නම් හරි කිසිම ප්‍රශ්නයක් නැත්නම් හුඟක් දුරට
ගැටලුවක් වෙන්නේ නැහැ. ගැටලුවක් වෙන්නේ නැහැ කියන්නේ කෝරලේෂන් එක සාමාන්‍යයෙන් 100ට 100ක් කොහොමද කෝරලේට් වෙන්නේ? කෝරලේෂන් එක දැන් අපිට කන්ෆර්මේෂන් එකක් විදිහට ඒ කෝරලේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. තනියෙන් කවදාවත් අපි කොහෙවත් කෝරලේෂන් එකක් තනියෙන් බලලා ට්‍රේඩ් ගන්නෙ නැහැ. අනිකුත් කන්ෆර්මේෂන් ටෙක්නිකස් පාවිච්චි කරලා තමයි ගන්නෙ. එතකොට බලන්න ඉතින් gold price දැන් කොහොමද මේක වැඩි වුණා? හරි AUD අප් වෙලා තියෙනවා. හරි එතකොට මේ මට ඕක තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕන උනේ. සාමාන්‍යයෙන් මම කරන ක්‍රම මන් දන්නේ නැහැ අනිත් කට්ටිය කොහොම කරනවද කියන එක. මම සාමාන්‍යයෙන් කැමති කොන්ඩෝල්ස් එක ට්‍රේඩ් කරලා සාමාන්‍යයෙන් සේෆ් හෙවන් එක ක්‍රොස් පෙයර්ස්. හරි ඒ අදාළ කරන්සි එක ක්‍රොස් පෙයර් එක පාවිච්චි කරන්නේ. කියන්නේ අපි gold එක බලනවා නම් AUD CHF pair with JPY. හරි correlation එක නැත්නම් අපි බලනවා නම් oil correlation එකක් oil එක crude oil එක මේ crude oil බලද්දි Brent hari WTI ඒ prices බලද්දි මම සාමාන්‍යයෙන් කැමති USD නැතුව cross pair එකක් නැත්නම් Canada CHF CAD JPY වගේ එක trade එක ගන්න correlation එක ගද්දි මොකද අර safe haven එක ටිකක් බලද්දි අපිට ටිකක් අර එකක් volatile එකක් අඩු වෙන මොකක් හරි geopolitical tension එකක් නැත්නම් එතකොට අපිට හරියටම මේක continue මේ trade එක profit කරගන්න ලේසි. හරි මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා ඔය ගැන. හරි මම මේ ඔයගොල්ලොත් එක්ක අද මේ fundamental තව මේ ඔයියේ release වෙච්ච data mix data release වුණා ISM manufacturer එකේ නම් positively ආවා dollar positive. හැබැයි ADP non employment එක negative ආවා. ඒක ඉතින් ඒව ගැන කතා කරන්න ඉතින් වීඩියෝ ගොඩක් දික්ුණා. මම එකින්ද ඒකවද කතා කරන්න යන්නේ නැහැ. දැන්ටම විනාඩි 38ක් ගිහිලා තියෙනවා. ඔය දිග වීඩියෝ වල බලන්නත් කැමති නැහැනේ. මේ ගැන වෙන දවසක් කතා කරමු. අද ඕක තමයි කතා කරන්න ඕනුනේ. හරි එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මොහරි දෙයක් ඉගෙන ගත්තා කියලා. ආපහු කියනවා ටෙක්නෝමේනියා channel එකට උදව්වක් දෙන්න. මම ඒක ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. බල කරන්නේ නැහැ. කැමති අය උදව්වක් දෙන්න. එහෙනම් අද වීඩියෝ එක නතර කරනවා. සියලු දෙනාට සුබ දවසක්.